අද අපි සාකච්ඡා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදයා යහපාලනය පිළිබඳව අද තමත්ම කාලීන මාතෘකාවක්. මේ මාතෘකාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අපිත් එක්ක වෙලා ඉන්නවා බැසිල් ප්‍රනාන්දු මහතා, නීතිඥ බැසිල් ප්‍රනාන්දු මහතා. ඔහු හොංකොං වල මධ්‍යස්ථානය කරගත් ආසියානු මානවිකම් කොමිසමේ අධ්‍යක්ෂකවරයෙක්, ඒ වගේම ලේඛකයෙක්, කවියෙක්. ඒකම අපි ඔබ කවුරුත් දන්නා ධර්මසිරි බණ්ඩාරනායක අපිත් එක්ක එකතු වෙලා තියෙනවා. ඔහු පිළිබඳ මම හිතන්නේ වැඩි විස්තරයක් කරන්න ඕනේ කියලා. ප්‍රවීණ රංග ශිල්පියෙක්, චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්. ඒකනේ, එහෙනම් අපි අද මේ මාතෘකාව පිළිබඳ පිවිසීමකට මා පළමුවෙන් ආරාධනය කරනවා නීතිඥ බැසිල් ප්‍රනාන්දු මහත්මයාට මේ සම්බන්ධයෙන් අදහසක් ඉදිරිපත් කරන්න කිය. ඒක දැන් අපි අද ලංකාව ඇතුලේ නිදහසෙන් අවුරුදු 60කට වැඩි කාලෙකින් පස්සේ යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය යන දෙකම ගැන කතා කරන්නේ ඒ දෙකම සාර්ථක කරගන්න බැරුව ගිය රටක් හැටියට. දැන් ඒ අපි මේක සාකච්ඡා කළ යුතු වෙන්නේ එහෙම තාම මේක සාර්ථක කරගන්න බැරි වෙලා තියෙන්නේ ඇයි හා එම අසාර්ථකත්වය වඩා තව වැඩි වුවොත් හෝ අල්පවතුනොත් මේ රටේ දේශපාලනයට, ආර්ථිකයට හා සමාජ ජීවිතය යන තුනටම කොපමණ අගතිගාමි විදිහකට දේවල් සිද්ධ වී දෙන පසුබිම යටති. දැන් ප්‍රජාතන්ත්‍රවාදය කියන එකේ මූලිකම අදහස තමයි කැමැත්තෙන් ඇතිකරන පාලනය. ඒ කියන්නේ ජනතාව පාලිතයාගේ කැමැත්ත මතයි පාලකයා පවතින්නේ. දැන් අපි දන්නවා ඒක තේරුම් ගන්න පුළුවන් ක්‍රමය තමයි එසේ නොවන සමාජයක ලක්ෂණ මොනවද. එසේ නොවන සමාජය පාලකයා තම යටතේ පාලනය වන්නන් කෙරෙහි එක්තරා භීතියක් ඇති කිරීමේ මාර්ගයෙන් පාලනය ගෙනියනවා. මර්ධනය, විවිධාකාර වර්ගවල මර්ධනයේ මාර්ගයෙන් බයක් නිතරම පවත්වනවා ඒ එයාගේ මේ කැමැත්ත තිබුණා හෝ නැතුව හෝ තමාගේ කැමැත්ත ඉටු කරගන්න. එතකොට මෙතන තියෙන්නේ පාලිතයාගේ කැමැත්ත, පාලනය වෙන්නාගේ කැමැත්ත මුල් තැන දෙනවාද, පාලනය කරන්නාගේ කැමැත්තට අනුව පාලනය වෙන්නා යටපත් කරනවාද කියන දේ තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන ප්‍රශ්නේ මේ දේශපාලන සංකල්පය වර්ධනය පවතින. දැන් ඒක මේ නිකං පොත්වලින් කියා ගන්න දෙයක් නෙමෙයි. ඒක මේ ඉතිහාසයේ මේ මිනිසුන්ගේ ඉතිහාසයන් තුළින් නිර්මාණය වෙච්ච දෙයක්. දැන් අපි දන්නවා මේක විශාල වශයෙන්ම වර්ධනය වෙන්න ප්‍රධාන වෙච්ච රට එංගලන්තේ. ඒ රටේ රාජ ආණ්ඩුවක් පැවතුණා. දැන් මේ රාජ ආණ්ඩුවට විරුද්ධව ජනතාවගේ විශාල වශයෙන් මේක එපා කියලා කියන තත්ත්වය හැදුණා. ඒ එපා කියන තත්ත්වයට ප්‍රකාශයට පත් කරලා එහෙනම් අපි පාලනය වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නය ආවා. එතකොට කිව්වා අපේම නියෝජිතයන් අපි පත් කරගන්න කැමැත්ත කියන එක එතනදී සම්බන්ධ වුණා ඡන්දයෙන් පත් කර ගැනීම කියන එකට. නමුත් සීමා වුණේ නැහැ. සීමා වුණේ නැහැ ඡන්දයෙන් පත් කර ගැනීම කියන දේට විතරක්. නමුත් ඒක සම්බන්ධ වුණා. එතකොට කිව්වා රජ්ජුරුවෝ එයාගේ පෙළපතෙන් පවතින කෙනෙක්නේ. නමුත් දැන් පාලකයා අපි පත් කරගන්නවා. අපි අපේ කැමැත්තෙන් පත් කරගන්නවා. ඒ වගේම අවශ්‍ය අවස්ථාවේදී අපේ කැමැත්තෙන් එයාව ඉවත් කරන්නත් පුළුවන්.
මේ දෙකම නැත්තම් කැමැත්තක් කියලා දෙයක් නැහැ. ඒක හරියට බලෙන් විවාහයක් කරගෙන බය කරලා මේ පවුලක් ගෙනියනවා වගේ ඒ වැඩක්. එතකොට දැන් මේතනදී යහපාලනය කියලා කියන්නේ යහපාලනය පවතින්න පුළුවන් එකම ක්‍රමයකට විතරයි. ඒ කියන්නේ අර ජනතාවගේ කැමැත්ත මත හැම දෙයක්ම තීරණය වෙන්න ඕනේ. ඒකෙත් ඒ හැමදාම කැමැත්ත ඉල්ලන්න බෑනේ. එතකොට ඒ නිසා ඒක කැමැත්තෙන් ඇති කරගන්නා නීති මත තියෙන්න ඕනේ. මිනිසුන්ගේ කැමැත්තෙන් ඇති කරගන්නා නීති පාර්ලිමේන්තුවකින් සම්මත වෙලා ඒ නීතිය තමයි පාලනය වෙන්නේ. එතකොට ඔක ලස්සනට ප්‍රකාශයට පත් කරලා තිබුණා මේ ඇමරිකානු විප්ලවයේ යුගයේදී. ඒගොල්ලෝ ගෝ එංගලන්තයේ ඉන්නේ රජුරෝ පාලකයා. අපේ රටේ පාලකයා අපේ රටේ රජුරෝ නීතිය. රටේ රජුරෝ නීතිය. එතකොට යහපාලනය පවතින්න පුළුවන් නීතිය මත පාලනය වුණොත් පමණයි. නමුත් නීතිය මත කියලා කියන්නේ පනත් නෙමෙයි. නීතිය ක්‍රියාත්මක කිරීමේ තියෙන තැන. මං හිතන්නේ අපේ යහපාලනයේ අඩුපාඩු වගේම ප්‍රජාතන්ත්‍රවාදයේ මුණ දීලා තියෙන අර්බුදය කතා කළ යුතු අංශය වෙන්නේ නීතියේ පාලනයේ නීතියෙන් මාර්ගයෙන් ක්‍රියාත්මක කිරීමේ ඇති වෙලා තියෙන කඩාවැටීම හැටියට. ඒ කියන්නේ ඒක හරි සරලයි. අපි කිව්වොත් මිනි මරන්න බෑ කියන එක සියලු දෙනාගේම කැමැත්තෙන් නීතිගත වෙලා තියෙනවා. නමුත් මිනි මරලා එයාට බේරලා ඉන්න පුළුවන් නම්, එහෙම නැත්නම් හොරකම් කරලා බේරලා ඉන්න පුළුවන් නම්, ස්ත්‍රී පක්ෂයට හානි කරලා ලිංගික අපරාධ කරලා බේරිලා ඉන්න පුළුවන් නම්, එතකොට එතන නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒකර ප්‍රශ්නේ මතුවෙන්නේ කවුද නීතිය ක්‍රියාත්මක කරන්නෝ කියන ප්‍රශ්නේ. දැන් මේ ප්‍රශ්නේ තමයි ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ සාකච්ඡා කරද්දී සාකච්ඡා නොවන ප්‍රශ්නේ. කොච්චර වැදගත් සංස්ථා තුනක්ද පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව, ඒ කියන්නේ ලංකාවේ ගත්තාම මේ ඇටර්නි ජෙනරල් දෙපාර්තමේන්තුව කියලා කියනවා නීතිපතිගේ දෙපාර්තමේන්තුව හා අධිකරණය. දැන් අපි දැන් මේ ඉදිරිපත් වෙච්ච අදහස් එක්ක ප්‍රජාතන්ත්‍රවාදය හා යාපාලනය පිළිබඳ දැන් ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ අදහස මොකක්ද? අධ්‍යක්ෂින් පදනම් කරගෙන යමක් අපිට කියන්න පුළුවන්. ඔව්, අපේ මම හිතන්නේ මේ බිඳවැටීම් වලදී ජනතා අපේක්ෂාවන් බිඳවැටීම කියන කොටසකුත් මේකට එකතු වෙනවා. මොකද ජනතාව යහපත් පරමාර්ථයෙන් තමයි මං හිතන හැටියට නිදහස ලබා ගැනීමෙන් පස්සේ ලැබුණා වූ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරක්ෂිතව පවත්වාගෙන යාමට උත්සාහ කළේ. නමුත් අපිට පේනවා විටින් විට පාලක පන්තිය ඒක හසිරවීම සඳහා සහ ඒක මර්ධනය කිරීම සඳහා ගෙන ගිය අවස්ථා ගණනාවක් ලංකාවේ දේශපාලන ඉතිහාසයේ ඇතුලේ මතුවෙනවා. අපි මේකෙදී ගත්තොත් දැන් සුළු ජන වර්ගයාගේ සුළු ජාතීන්ට එරෙහිව කරන ලද මර්ධන ක්‍රියාවලිය ඒක අපිට පැහැදිලිව පේනවා. දැන් අපි ගත්තොත් ඩීඑස්එන් නායක අග්‍රාමාත්‍යවරයාගේ යුගයේදී මේ රටේ හිටපු වතුකම්කරුවන් මේ රටින් පුරවැසියා අයිතිය අහිමි කරලා පනත් මගින් එළියට දැම්මා. එතින්දී එතනදී කිසියම් වූ අසාධාරණයක් ඒ ජනකොටස වෙනුවෙන් සිද්ධ වෙනවා වතුකම්කරු ජනතාවට. එතකොට මේ විදිහේ එකට එක පෙළ ගැසුණු ක්‍රියාවලියක් නොතකා හැරීම මං හිතන්නේ මේ පාලක පන්තියේ අවශ්‍යතාවයක් ජනතාවගේ කරමත පටවනවා. එතකොට එක පැත්තකින් අධිකරණ පද්ධතිය බිඳ වැටීම වෙනවා. දැන් අපි අරගත්තොත් අපිට මතක තියෙන ඉතිහාසය ඇතුලේ දැන් අපි ගත්තොත් බණ්ඩාරනායක අගමැතිවරයාගේ ඝාතනය ගත්තොත් ඒක අපි දන්නවා දවස් 300 ගානක් ඇතුලේ මේ නඩු අහලා ඒ අපරාධකරුවන්ට නිශ්චිත දඬුවම් නියම කළා. ඒ අපරාධකරුවෝ අතර හිටියා භික්ෂූන් වහන්සේලා හිටියා. නමුත් ඒක මේ භික්ෂූන් වහන්සේ කෙනෙක්ට කියලා සමාජ මතයක් ගොඩනගලා ඔවුන්ට අබේදානය දෙන්න කල්පනා කළේ නැහැ. ඒ නිසාම මහජනතාව තුළ තියෙන විශ්වාසය ඊට පසු අවස්ථාවල අනුක්‍රමයෙන් ගිලිහිලා ගියා. ඒ ගිලිහි යාම නිසා
මං හිතන්නේ තමයි රාජ්‍යයේ මර්ධන යාන්ත්‍රණය ශක්තිමත් කළා. එතකොට ඒකට විරුද්ධව ජනමතයක් ගොඩ නැගීම කියන කාරණාව සහමුලින්ම ඒක අමතක කරන ක්‍රියාවලියක් බවට පත් කළා. ඉතින් මම හිතන හැටියට දිගින් දිගටම අපේ යහපාලනයේ බිඳවැටීම ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂා බිඳවැටීමත් එක්ක සම්බන්ධයි. එතකොට බලයට පත් වෙන රාජ්‍යයන් හැමතිස්සෙම කල්පනා කළේ අතීත අත්දැකීම් ගුරු කොටගෙන තමයි ඊළඟ මර්ධන ක්‍රියාවලිය එන්නේ. මං හිතන හැටියට 71 කැරල්ල ගොඩනැගීම ඉතාම වැදගත් අවස්ථාවක් විදිහට අපි ඒක පරාජය වීම ඒක අසාර්ථක වීම වෙනම එකක්. නමුත් රටේ තරුණ පරම්පරාවක් මේ රටේ ඉන්නමයි ඔවුන්ගේ අපේක්ෂාවන් මොනවද, ඔවුන් කොහොමද මේ රටේ ඉදිරියට තමන්ගේ අපේක්ෂාවන් ඉටු කර ගැනීමට යාම කියන එක, දැන් රැකී රක්ෂා විරහිත භාවය, මේ වගේ ප්‍රශ්න එකට එක ගොඩ එකට එක සම්බන්ධව ගොඩ නැගුණා. මම හිතන හැටියට ඒවා තුළ තමයි මේ යහපාලනයේ බිඳවැටීම කියන එක සිද්ධ වෙන්නේ. එතකොට ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් බිඳවැටීම ඒක අපිට ගන්න පුළුවන් සුළු ජනයා තුළ තියෙන ඡන්ද අයිතිවාසිකම් ඔවුන්ට අහිමි වෙච්ච ඉතිහාසයක් අපේ දිගින් දිගටම පෙන්නුම් කරනවා. මම හිතන්නේ මේ කාරණා මත තමයි යහපාලනයේ බිඳවැටීම අනිත් එක ඒකට සම්බන්ධ වෙනවා. අධිකරණ පද්ධතියත් එක්ක ලංකාවේ දැවැන්ත ලෙස ජනතාව කලකිරීම සහගත තැනට පත්තුණු එක ආයතනයක් තමයි පොලිසිය. පොලිසියත් එක්ක ලොකු ජනතාවගේ ඒක කාටවත් කියන්න බෑ. පොලිසියත් එක්ක ඉන්නේ ලොකු බියක් ඇති වෙනවා. ඒ කියන්නේ ඒ බිය පාලක පන්තියේ අපේක්ෂාවන් සාර්ථකව ඉදිරියට ගෙනියාමට මේ බිය පාවිච්චි වෙනවා. ඉතින් මම හිතන හැටියට අපේ ජනවාර්ගික ගැටුම් මත ඒ වගේම අනිත් පැත්තෙන් කැරලි කෝලාහල මත මේම දිගින් දිගටම ඉදිරියට ගිය තත්ත්වයන් තුළ ඒ අපේක්ෂා බිඳවැටීම තමයි මං හිතන්නේ යහපාලනයේ බිඳවැටීම කියන්නේ. දැන් අපි මේ අදහස් දෙකම ගත්තාම අපිට පැහැදිලි වෙච්ච කාරණයක් තමයි ප්‍රජාතන්ත්‍රවාදී හා යහපාලනය අතර මේ කාරණා දෙක අතර මේ නීතිය මත පාලනය කියන එක එනවා. ඒතර මේ නීතිය මත පාලනයේදී සංස්ථා ආයතන තුනක් සඳහන් වුණා. පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණ. දැන් අපේ රටේ හා වෙනත් දියුණු රටවල සහ අපිටත් වඩා කඩාවැටුණු රටවල් වල මේ සම්බන්ධයෙන් අදහසක් මොකද්ද මේ පිළිබඳ තාත්තේ යහපාලනේ? ඔව්, ඒ කියන්නේ හරියට පැහැදිලි. ඒ කියන්නේ ඔය මර්ධනීය මාර්ගයෙන් ගෙන එන පාලනය ප්‍රජාතන්ත්‍රවාදයට පෙර තිබුණු පාලන ක්‍රමයක් ප්‍රජාතන්ත්‍රවාදයේ නාමින්. දැන් අපි දකිනවා 1832 විතර වෙනකොට එංගලන්තයේ විශාල වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදය පැතිරෙන්න පටන් අරන්. නමුත් ලන්ඩන් නගරය අපරාධ වලින් පිරිච්ච මිනිසුන්ට පාරේ බැහැලා යන්න බය ඇති කරන තත්ත්වයක් තිබුණා. ඒ පොත්වල කියනවා කිසිම කෙනෙක් යම් වස්තුවක් අරගෙන පාරේ යනවා නම් එයා ඒකට ආරක්ෂාවක් තියෙන තුවක්කුත් අරගෙන තමයි යන්නේ. දැන් ඒ වගේ තිබුණ මේ භයානක தත්ත්වය ප්‍රජාතන්ත්‍රවාදයේ පටහැනි කියන දේ ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ පස්සෙන් ගිය අයට මේ පාලකයන්ට තේරුණා. එතකොට ඒගොල්ලෝ නව ක්‍රමයක් ඇති කරුවා පොලිසියට. එතන පොලිසිය ඒක කියන මෙට්‍රොපොලිටන් පොලිස් ආකල්පය කියලා. ඒකෙදි කිව්වා මේ පොලිසිය පවතින ඕනේ කැමැත්ත මත. දැන් බණ්ඩාරනායක මහත්මයා කිව්වා ජනතා අපේක්ෂා. දැන් අපේක්ෂාවයි කැමැත්තයි වෙන් කරන්න බෑ. අපි විවාහයකදී යම් කෙනෙක්ව විවාහ කරගැනීමේ අපේක්ෂාවෙන්නේ කැමැත්ත දෙන්නේ. අපේක්ෂාව කියලා කියන්නේ අපේ අභ්‍යන්තරයේ තියෙන විශාල මනුස්ස ස්වභාවයේ තියෙන ගැඹුරු කැමැත්ත. ඒ අපේක්ෂා ප්‍රකාශයටපත් වෙන්නේ කැමැත්ත කියන එක ඊළඟට හදනවා. ඒක රජයයි ජනතාවයි අතර එකඟතාවයක් බවට, ඇග්‍රීමන්ට්, එකඟතාවයක්. එකඟතාවය තමයි නීතිය කියන්නේ. පාර්ලිමේන්තුවේදී පාස් කරනවා නීතිය. ඒකෙන් අර එකඟතාවයේ ප්‍රකාශයට පත් වෙනවා. ඔය අභිමතාර්ථයට අනුව අපි පාලනය කරන්නේ මොකද්ද? ගැඹුරුම අභිමතාර්ථය මනුෂ්‍ය වර්ගයාට තියෙන නිදහස. නිදහස කියන සංකල්පය භීතය කියන සංකල්පය වෙනුවෙන් තැන ගන්නවා ප්‍රජාතන්ත්‍රවාදී කියන දේවි.
නිදහස තමයි තියෙන්නේ. පාලනය ගෙනියන්නේ නිදහස රකින්න. නිදහස වෙන්න පුළුවන් තමුගේ බුද්ධිය ප්‍රකාශ දියුණු කරගන්න. තමුගේ අදහස් ප්‍රකාශ කරගන්න. තමුන්ට අවශ්‍ය වෙන වාණිජ ක්‍රමයක් ගෙනිය ගන්න. තමුන්ට අවශ්‍ය වෙන උඩ විනෝද වෙන්න. තමුන්ට අවශ්‍ය වෙන විද්‍යට ඒක ඒකේ තියෙන කලා ශිල්ප දියුණු කරලා අධ්‍යාත්මික මනුෂ්‍යයාගෙන මේක හදන්න කලාත්මක මේක දියුණු කිරීම. දැන් මේ මේ ඔක්කොම කරගැනීම සඳහා නීති හදනවා. එතකොට දැන් අපේ රටේ සිද්ධ වෙන්නේ මේ මේවා ආරක්ෂා කිරීම සඳහා නෙවෙයි මේවා යටපත් කිරීම සඳහා නීතිය පාවිච්චි කිරීම. දැන් ඉතින් පැහැදිලි කිරීමක් කරා. මම හිතන්නේ කලාකරුවෙක් වශයෙන් කලා නිර්මාණකරුවෙක් හැටියට දැන් මේ නිදහස යහපාලනය සහ නිදහස පිළිබඳ ඔබගේ අත්දැකීම් ඇති. මේවා පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ද අපිට? ඔව් මම ඉන්ටර්නෙට් මේ සංස්කෘතික ශාස්ත්‍රයේ තමයි රටක ඒ රටක ජනයාගේ ශිෂ්ට භව ප්‍රදර්ශනය කරන මම හිතන්නේ ඉතාම ඉහළම වැදගත්ම සාධකයේ සංස්කෘතික ශාස්ත්‍රය. දැන් අපි ගත්තොත් අපි කල්පනා කරලා බලනකොට අපිට 50 දශකයට ආපහු අපි හැරිලා බලනකොට සංස්කෘතික ශාස්ත්‍රයේ නව පිබිදීම් විශාල වශයෙන් අපිට දකින්න ලැබුණා. විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුලේ නව සොයා ගැනීම, නව පර්යේෂණ. දැන් මේ තත්ත්වයන් ඇවිල්ලා ඒ තත්ත්වයන් අවම වීමක් අපිට පැහැදිලිව පේනවා දශකෙන් දශකය. ඉතින් මම හිතන හැටියට ඒක රසික ප්‍රජාවගේ අඩුවීමක්. ඒක මේ වෙනකොට මේ මං හිතන්නේ ඉතාම පහළ මට්ටමකට වැටෙනවා. එතකොට අපිට ඒකත් එක්ක පැරලල් පේනවා සංස්කෘතික ශාස්ත්‍රයේ කඩාවැටීම් එක්ක රටේ තියෙන අනිකුත් සංස්ථාපිතයන්වල කඩාවැටීමත්. ඒක ඉතාම වැදගත් වෙනවා. අපි උදාහරණයකට මම මෙතෙන්දී දැන් සංස්කෘතික ශාස්ත්‍රයට කරපු දරුණුම ඒක අපි ජාතිවාදී පදනමෙන් කරපු ඉතාම සාහසික ක්‍රියාවක් විදිහට මම හෙලා දකින යාපනයේ පුස්තකාලයට ගිනි තියෙනවා. පොත් 90,000ක් තියෙනවා එතන. ඊට පස්සේ ඒක ඒක අර මහජාතිය ප්‍රබලත්වයේ මත ඒක කිසිදු අධිකරණයකට එන්නේ නැහැ. කිසිදු ස්වාබැලීමකට යටත් වෙන්නේ නැහැ. ඒකේ මේ ජනකොටසේ පීඩනය තුළ දරාගෙන සිටීම. මේ දරා සිටීමේ අවසාන භාගය තමයි කැරලි කොලාහල වශයෙන් ප්‍රකට වෙන්නේ, යුද්ධ වශයෙන් ප්‍රකාශයට පත් වෙන්නේ. මේවා අපි බොහොම ලඝු කොට තකලා තියෙනවා. එතකොට මම හිතන හැටියට ඒ පුස්තකාලයක තියෙන පොත් 90,000ක් ගිනි තියෙනවා නම් කිසියම් වූ කණ්ඩායමකගේ දේශපාලන අභිප්‍රායන් ජය ගන්න ඒකද යහපාලනය කියන්නේ. මෙන්න මේවා සංස්කෘතික ශාස්ත්‍රයේ ඇතුලේ අපි අපිට දරාගතම ඒක වර්ගවාදය ඇතුලේ මේක දෙමළ පොත් විතරක් නෙමෙයි එතන තිබුණේ. එතන තිබුණා ලංකාවේ විද්වතුන් පරිහරණය කරපු විශාල පොත් කන්දරාවක්. ඒ පොත් සොයාගෙන ගියා කොළඹ නගරයේ හිටපු ඒක ඒ යුගයේ නියෝජනය කරනකොට ජාතිවාදයේ හිස මතට පටවපු කාරණාවක් මිස ඒ ප්‍රජාව තුළ ජාතිවාදයේ මුල් බැහැගෙන තිබුණේ නැහැ. ඒක ඉතාම අශිෂ්ට ක්‍රියාවක් දේශපාලන ශාස්ත්‍රය තුළ ඒක ක්‍රියාත්මක වුණේ. ඉතින් දැන් ඒව දරාගෙන සිටීමට ඒව පිළිබඳ නිහඬ වීම ඒව අධිකරණ පද්ධතිය තුළ සොයන බැලීම මෙන්න මේ වගේ කාරණා මං හිතන හැටියට අපිට බරපතල හානි කරලා තියෙනවා යහපාලනයේ ඇතුලේ. ඉතින් මේම සාකච්ඡා කිරීමෙන් තමයි අපිට ඉස්සරහට ගෙනියන්න පුළුවන්. සම්බන්ධ කරලා ඒක වර්ධනයට සම්බන්ධ කරලා ගන්නකොට දැන් ඔය මෙහි මේ මේ රටේ පාවිච්චි වෙන මේ ජාතිවාද කියන වචනේ දැන් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක යහපාලනය කියලා මේ ප්‍රකාශයට පත් වෙන්නේ මේ ජාතිය කියන එක ජාතිය නෙමෙයි නේෂන් කියලා කියන්නේ මේ ජාතිය කියන එක කියන්නේ මේ රේස් කියන සංකල්පෙන්නේ. නමුත් ඒකත් නැතුව යනවා ප්‍රජාතන්ත්‍රවාදී ඇති වෙන එකත් එක්ක ඒ රටේ මිනිහා බලනකොට හඳුන්වගන්නේ මම අහවල් රටට අයිති කෙනෙක්. මගේ ජාති පදනම අප්‍රිකන් ජාතිකයෙක් වෙන්න පුළුවන්. සුදු ජාතිකයෙක් වෙන්න පුළුවන්. අපේ වගේ ආසියාතික කෙනෙක් වෙන්න පුළුවන්.
මේ ඔක්කොම එකට දාලා එළියට එන්නේ මේ රටටයිද කෙනෙක්. එතකොට අපි දකිනවා අපිට බැරුව හිල්ලා තියෙනවා ඒ සංකල්පය හදන්න. එතකොට මෙතනදී මේ මේකෙන් දුක් විඳලා දැන් අපි මහජාතියක් ගැන කතා කරනවා. මහා කවුද? දුප්පත් මිනිස්සුනේ මේ රටේ වැඩි. දැන් ඒගොල්ලන්ට යහපතක් වෙලා තියෙනවද මේ? දැන් පොලිසියට කියලා ගුටි කන්නේ කවුද? දැන් අපි දන්නවනේ මේ මේ ළඟදී නඩු ගණනාවක් තිබුණා මේ ඉහළ කණ්ඩායම් වලට. ලොකු දේශපාලනඥයන්, ලොකු නිලධරණ අය. දැන් ඒගොල්ලෝ කවුරුත් කියලා නැහැ. ඒගොල්ලන්ව සාකච්ඡා පොලිසියට ගෙනිච්චාම ඒගොල්ලන්ට ගැහුවා කියලා. ඒ කවුරුත් කියන්නේ. නමුත් යන හැම දුප්පත් මිනිහම කියනවා අපිට ගැහුවා කියලා. ඒකට ඉතින් දැන් වාර්තා එකතු කරලා දහස් ගණනින් පවතිනවා. දැන් අපි මේකට පොලිස් නිලධාරියට දොස් කියන්න ඕනේ නෑ. එයාට ඒක බාර දීලා තියෙනවා. එයාට දෙන්නේ නෑ සම්පත්. අද ඕනම බරපතල වැඩක් අපි බාර දෙන්නේ පුහුණු ශ්‍රමයට විතරයි. අපි යන්නේ නෑ අපේ ශෛල කර්මයක් කරගන්න කවුරු හරි කෙනෙකුට පිහියක් දීලා. ඒකට බුද්ධිමය වර්ධනයක් තියෙනවා. නමුත් දැන් ඒ වර්ධනය ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වල මේක එන්න එන්නම වැඩි වුණා. දැන් අපරාධ පරීක්ෂකයා කියන එක අති දක්ෂතාවයක් තියෙන ඉසා පුහුණුවක් තියෙන මේ ඔය විවිධ විද්‍යාව පාවිච්චි කිරීමේ හැකියාව තියෙන කණ්ඩායමක් බවට පත් වෙනවා. ඒක ඒ වගේ කණ්ඩායමක් තියාගන්න උන්ට ගෙවනවා. පඩියක් ගෙවනවා. මනුස්සයෙකුට අභිමානයකින් රස්සාවක් කරන්න පුළුවන් විදිහකට. දැන් මේවා නොදෙනකොට අපි කොහොමද සදාචාරය කියන දේ පවත්වාගෙන යන්නේ? සංස්කෘතියේ ඉහළම ප්‍රකාශනය තමයි සදාචාරය. සදාචාරය ප්‍රකාශයට පත් වෙනවා ජීවිත පිළිබඳ ප්‍රශ්නයේදී. ඝාතනය කියන දේ සදාචාරාත්මක සමාජයේදී ප්‍රතික්ෂේප කරනවා. දරු උග්‍ර මට්ටමෙන් ඒක අයින් කරනවා. හිරිහර කිරීම. ඒක දැන් ස්ත්‍රීන්ට විශේෂයෙන්ම කරන ලිංගික ආකාරයෙන් කරන වහල් භාවයක් බවට පත් කිරීම. විවාහය අනිත් දේවල් එක්තරා ප්‍රමාණයක අර්ධ වහල් භාවයන් බවට පත් කිරීම. ඒක හෙලා දැකලා ඒක සම්පූර්ණ කැමැත්ත මත පවතින ශිෂ්ට සදාචාරය කියන එක ඇති වෙනවා. දැන් අපි ඔබතුමා කිව්වා මේ යාපනයේ මේ පුස්තකාලයට ගෙන තිබීම. ඊළඟ අපි ඒක දකින්නේ මොකද්ද? රටේ තරුණයන් මරලා එයාවත් ගිනි තියෙනවා. දැන් අපි දන්නවා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක දඬුවම් දෙනවා. දඬුවමේ ප්‍රධානම දේ තමයි එයාට එයව අත්අඩංගුවට ගත්ත තැන නිසා රජය ඔහුගේ ආරක්ෂකයා බවට පත් වෙනවා. ආරක්ෂකයා බවට පත් වෙලා අධිකරණයට ගෙනියලා අධිකරණයට බාර දෙනවා. වැරද්දක් තියෙනවද නැද්ද කියලා හොයන්න. ඊට පස්සේ අධිකරණය තමයි දඬුවමක් නියම කරන්නේ. ඒ දඬුවමත් හැකියාකාරයකම මානුෂික බවට පත් කිරීම. දැන් අද අපි දන්නවා මේ එල්ලා මැරීම වගේ දේවල් ශිෂ්ට සමාජය ප්‍රතික්ෂේප කරනවා. දැන් මේ අශිෂ්ට භාවය ඔය යහපාලනය ප්‍රජාතන්ත්‍රවාදී තියෙන රටක අශිෂ්ට භාවය හෙලා දැකීම පාලකයාගෙන් ඉෂ්ට විය යුතු ප්‍රධාන දෙයක් බවට පත් වෙනවා. යම් විදියකින් මේක සාර්ථකව කර ගැනීමට අපේ රට ඇතුලේ අසමත් වෙලා තියෙනවා අපි. දැන් ඒ අසමත් වීම සඳහා සාහවයේ නීතිය මත පාලනය සඳහා අපිට ආයතන තියෙන තුනක්. ඒ ආයතන තුන ගැන අපි තවදුරටත් කතා කරමු. ඒ අතර මම කැමති දැන් මතුවෙච්ච කාරණයක් තමයි මේ යහපාලනය අසයට. දැන් මේ වචනේ අපි හැමදාම උදේ ඉඳන් හවස වෙනකම් මේ මාධ්‍ය තුලින් අහනවා. සදාචාරය ගැන, ශිෂ්ටකම ගැන.
නමුත් ඇත්තෙන්ම මේ ඔබ දකින්නේ කොහොමද අපේ රටේ මේ සදාචාරය ශිෂ්ට මේ වචන දෙකේ තේරුමත් එක්ක ගත්තා මං හිතන්නේ දැන් අපි කල්පනා කරලා බැලුවොත් මෑත අතීතයේ අපි අහපු ප්‍රචණ්ඩම අවස්ථාවක් තමයි දැන් මම හිතන හැටියට 83 83 එනකොට 83 ඇත්ත වශයෙන්ම සංවිධානාත්මකව ගොඩනගපු ක්‍රියාවලියක් චන්දලයිස්ට් දිහා බලලා කොහෙද දෙමළ මිනිස්සු ජීවත් වෙන්නේ කො මොනවද ඔවුන්ගේ ලිපිනේ හරියටම ඒ තැන කොහෙද කියලා හොයාගන්න පුළුවන් ලේඛන සකස් කිරීමක් කරගන්නවා ඒ උදවිය කවුද කියලා දේශපාලන ඉතිහාසය තුළ සඳහන් වෙනවා එතකොට ඒ අය මේ හේතුවක් කරගන්නවා මේක කොහොමද අපි මේ අවස්ථාව ගොඩනගාගන්නේ එතකොට මේ කොළඹ නගරයේ සිටින ඒ වගේම මේ වතු කරේ හැම තැනම මේ මේ එකවර අපි ජූලි 23 වෙනිදා පහර දීමක් සිද්ධ වෙනවා සිද්ධ වුණාට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා ඒක පිළිබඳව පරීක්ෂණ පවත්වලා එහෙම මේ ඉතිහාසයේ කිසි තැනක නැහැ ඒක එහෙම ඒ සංවිධානාත්මකව කරපු ප්‍රහාරයට වගකීම යුත්තේ කවුද ඒ වගකීම යුත්තේ කොතන දින්නේ දැඹ දේශපාලන ශේෂ්ත්‍රයේ හිටියා ඒ නම් වාසගම් පිළිබඳ පොත් පවා ලියවිලා තියෙනවා ඊට පස්සේ ඒ ක්‍රියාවලියට එරෙහිව යන නීති පද්ධතිය ඇතුලේ කිසිදු ක්‍රියාවලියක් නැහැ. අපි අරගෙන බැලුවොත් ඒවා මේ දේශපාලඥයන් අතින් එහෙට මෙහෙට හුවමාරු වෙච්ච ප්‍රශ්න බවට පත් කරගත්තා. ඒ අය සිය කැමැත්තෙන් තමයි මේක ක්‍රියාත්මක කළේ. අපි ගත්තොත් එහෙම අවස්ථා කීපයක් එනවා. ඊට පෙර ආපු එක අවස්ථාවක දෙමළ ජනයාට පහර දෙනවා දෙමළ ජනයා පහර දෙනවා මේ සිංහල ජනයාට. ඒ අවස්ථාවල් වල දවස් 4ක් යනකම් කර්ෆියු දාන්නේ. 83 මතකයේ අපේ තියෙනවා. කර්ෆියු දැමීම කිසියම් මේ අවස්ථාවක් තුල ඇතිවෙන කලබලය සම්පූර්ණයෙන්ම සමනය කිරීමට පුළුවන් ක්‍රියාවලියක්. ඒක දෙන්දී ත්‍රිවිධ හමුදාව යොදවලා ඒවා සම්පූර්ණ මැඩපැති. ඉතින් අපි මම හිතන්නේ අපි දැක්කා කියලා එහෙම අපිට පෙන්නන ඒ අපි තුල විශ්වාසයක් ගොඩනගන නීති පද්ධතිය ක්‍රියාත්මක වීමක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මේ සදාචාරයයි නීති පද්ධතියයි මේවා වෙන් කරන්න බෑ. නමුත් අපි හුඟක් කාලවලට දකින්නේ මේ අතර කිසි සම්බන්ධයක් නැහැ කිය. එතකොට මේ ආයතන පිළිබඳ මේ ආයතන තුනේ විශේෂයෙන් අපි ගත්තොත් දැන් පොලිසිය ගැන කියවුණා. ඒ වගේම අනිත් ආයතන දෙක ගැන අද තියෙන තත්ත්වය මොකද්ද? ඒ ගැන අපිට සෑහීමකටපත් වෙන රද්දී අපි මේ ආයතන තුනෙන් එන වැරද්ද නෙමෙයි ප්‍රශ්නේ. ඒ ආයතන හැදියේ ප්‍රජාතන්ත්‍රවාදී තුල හැදිය යුතු ආකාරයට හැදුනේ නැහැ. දැන් උදාහරණයක් වශයෙන් අපිට බෑ කරත් එකකින් ආකාශයේ මේ මේ පියාසන කරලා යන්න. ඒක ප්ලේන් එකක් හදන්න එපා. එතකොට අපි කතා කරුවොත් මේ කරත්තේ ප්ලේන් එක වගේ නෙවෙයි කියලා. ඒක මහා වීරු කතාවක් නේ. අපි යන්නේ කරත්තේ. මේ 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 අපේ රටේ තියෙන්නේ කරත්ත යුගයේ පොලිසිය. කරත්ත යුගයේ නීතිපති ක්‍රමයක් බොහෝ දුරට කරත්ත යුගයේ අධිකරණ ක්‍රමයක්. දැන් ඒකේ ඒක හොඳටම ප්‍රකාශයටපත් වෙන්නේ. දැන් අපි දකිනවා නඩුවක් පටන් ගන්නවා. නඩුව මොකද්ද? බරපතල නඩු. මිනිමැරුම් බරපතල ආකාරයේ ස්ත්‍රී දූෂණ මේ ඒ අර බරපතල හොරකම් ඊට පස්සේ ඒක ගැන ලොකු ආందోళනයක් ඇති කරනවා. ඒකට ගියාම දිනයක් යනවා තව දිනයක් යනවා අවුරුදු ගණන් යනවා දැන් මේ ළඟදී මේ ඔය 8 දිනෙකට 8 දිනෙක් මැරීම පිළිබඳව සිවිල් වැසියන් ද්‍රවිඩ ජාතික සිවිල් වැසියන් 8 දිනෙක් මරලා මේ කුණු මේ මේ වැසිකිලි වලක දාලා වහපු එක පිළිබඳව නඩුවක් අහන්න පටන් අරන් නඩුව ඉවරෙන්ද අවුරුදු 15ක් යනවා දැන් මේ 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 වගේ දෙයක්
මොන විදිහෙන්ද අපි මේ වර්තමාන ප්‍රජාතන්ත්‍රවාදී කාර්යවිෂ්ට කරන අධිකරණයක් බවට පත් වෙන්නේ? දැන් අවුරුදු 16ක ගෑනු ළමෙක් දූෂණය කරපුවාම ඒ නඩුව 2010 දී සිද්ධිය සිද්ධ වෙලා 2004ෙත් නඩුව ඉවර නැහැ. දැන් මේවා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සලකන්නේ විහිළු. නමුත් ඒවා විහිළු ප්‍රමාණයක් නෙවෙයි, විහිළු වලින් විනෝදයක් ලබනවනේ. ඒවා මහා ගැටලු ඇති කරන ඒ සමාජයට පවතින. දැන් මේවා මේ ඒ පුද්ගලයන්ගේ ප්‍රශ්න නෙමෙයි, ඒ සමාජයට පවතින බරුව වෙනවා. දැන් අපි දකින ප්‍රශ්නේ මේකයි. එක අවධියකදී පාලකයේ ඉන්න කණ්ඩායම තීන්දුව කරනවා නීති නැති කරන්න රටේ. 1978 ව්‍යවස්ථාව කියලා කියන්නේ නීතිය නැති කිරීමේ ව්‍යවස්ථාව. අපි දන්නවා මේ ලෝකයේ ව්‍යවස්ථා නීතිය කියලා කියන්නේ සියලු නීති රැකීම සඳහා ඉහළ නීතියක් හදනවා. ඒ නීතිය මාර්ගයෙන් අන් සියලු නීති රැකලා ඉහළ මට්ටමක් ගෙනියෑම තියෙනවා. අපි මේක අනිත් පැත්තට හරවලා ඒක මාර්ගයෙන් නීතියක් ක්‍රියාත්මක කිරීමේ නැති වෙයි. ඒක අපි පස්සේ කාලෙදී කියන්න පටන් ගත්තා දේශපාලනීකරණය කියලා. දැන් පොලිස් නිලධාරියෙක් පරීක්ෂණයක් පටන් ගන්නකොට කවුරු හරි කතා කරලා කියනවා ඔක පරීක්ෂණ කරන්න එපා. ඒක අධිකරණය දක්වාම පවා නැතුව නීතිපති දෙපාර්තමේන්තුව දැන් ඔක්කොම පොලිසියෙන් සාර්ථක කරපු නඩුකදී පවා ගුලිපිකොණු අරගෙන දැන් ඒක තියෙනවා වරද ඔප්පු කරන්න තරම් ඕන තරම් කාරණා. ඒක යටහළ දානවා. ඉතින් එතකොට කාටද කියන්නේ? දැන් මේ මියෝ අල්ලන්ඩ ඉන්න පූසා මියෝත් එක යාළුනොත් මියෝගේ මියන්ගේ ආරක්ෂකයා බවට පත් වෙනොත් ඒකනේ අද වෙලා තියෙන්නේ. අපරාධකාරයන්ගේ ආරක්ෂකයන් බවට කැමැත්තෙන් හෝ කැමැති මේක මම මේ කියන්නේ මේ ඒකේ නිලධාරීන්ට දොස් කීමක් හැටියට නෙමෙයි. මේ රාජ්‍ය ඒක දීලා තියෙන පාලනය කිරීමේ ක්‍රමය මගින් ඒ රාජකාරි කරන්න ඉඩ නොදෙන තත්ත්වයක් තියෙන්නේ. ඒක ඔය අංශවලින් පැතිරිලා ගියාට පස්සේ දැන් පැතිරිලා යනවා අනිත් තැන්වලට. ගුරුවරයාට නිසි පුහුණුව නොදීම මගින් හරියට උගන්වන්න බැරි ගුරුවරයෙක් ඇති කරනවා. දැන් ළමයා කාගෙන්ද ඉගෙන ගන්න? එතකොට මොකද වෙන්නේ? ඉගෙන ගන්න බැරි වෙන පාසල් හදනවා. දරුවා අගදී ඒකෙන් එළියට එනවා නිසියාකාර අධ්‍යාපනයකින් තොරව. ඒ අධ්‍යාපනයෙන් තොරව එන පුද්ගලයා දැහැ ගැනීම සඳහා තව අපරාධ පැතිරෙනවා. උදාහරණයක් වශයෙන් ඔය මේ ඩ්‍රග්ස් මද්‍රව්‍ය. දැන් මද්‍රව්‍ය හැම රටකම තියෙන ප්‍රශ්නයක්. නමුත් රාජ්‍ය උපරිම උත්සාහය දරනවා එක පැත්තකින් ඒක නතර කරන්න, අනිත් පැත්තෙන් ඒකට භාජන වෙච්ච කෙනෙක් ඉන්නවා නම් එයාට පුළුවන් තරම් උදව් දීලා එයාව නැවත පුනරුත්ථාපනය කරන්න. දැන් මේ රටේ සිද්ධ වෙන්නේ ඒක හැමතැනම පැතිරලා යන්න. එතකොට දැන් කියන ප්‍රධානම දේ තමයි රාජ්‍යයේ පාලකයාට පාලන කටයුත්තෙන් පුද්ගලික ලාභ ලබා ගන්න බැරි යාම. රාජ්‍ය පාලනයට මිනිස්සු එන්නේ ඒක දේශපාලන සේවයක්. ඒ රට හදනවා ඒක. රටෙන් කියනවා එහෙම බැරි නම් එන්න එපා. ඔයාගේ ව්‍යාපාරයක් කරගෙන ඔයා සල්ලි හම්බ කරගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ. රජය කියන්නේ ව්‍යාපාරයක් නෙමෙයි. ඒක යම් සදාචාරයක් හා බුද්ධියක් හා රජය පාලනය කරගැනීමේ හැකියාවන් මගින් මිනිසුන්ගේ නිදහස වැඩි කරලා ජනතාවගේ සුභසාධනය වැඩි කිරීම සඳහා තියෙන කාර්යය. ඒකෙන් ලාභ ප්‍රයෝජන ගන්න ඒක පාවිච්චි කරුවොත් එතකොට මොකද්ද තියෙන රාජ්‍යය? දැන් මේ හැම දෙයක්ම නිකන් විශ්ලේෂණයක් නෙමෙයි. මේවා කඩාවැටෙනවම ඒක පවතින්නේ නැහැ. එක තැනක කඩාවැටීමක් හැටියට මුල් කඩාවැටෙනවා ඉස්සෙල්ලා. ඊළඟ අවධියට යනකොට මුකුත් නැහැ. මේවා මාර්ගයෙන් අවසානයේදී අසංවිධානාත්මක වුණු සමාජයක් හැදෙනවා.
රාජ්‍ය කියන්නේ සංවිධානය කිරීම. රජය මේ රට සංවිධානය කරනවා රටේ වැදගත් දේවල් ඉෂ්ට කරගන්න. ඒ සංවිධාන නැති වුණාම මොකද වෙන්නේ? සංවිධාන රටාවකින් තොර හා සංවිධාන රටාවක අඩු වෙලා ගිය තැනක් බවට පත් වෙන්නේ දෙයට අපි කියනවා අරාජකවාදී කියලා. ඉතින් අපි දකින්නේ පසුගිය කාලය තුලම අරාජකවාදී වර්ධනය. අරාජකවාදී කියලා කියන්නේ නිකන් ඔය අපරාධ විතරක් නෙමෙයි. ඒක ආර්ථිකයට බලපානවා. ආර්ථිකයට පවතින්න බෑ ආර්ථිකයෙන් හොරකම් කරනකොට. ආර්ථිකය කියන්නේ ලාභ ලබා ගන්න පුළුවන් තැන. නමුත් හොරකම් කරලා ලාභ ලබන්න බෑ. ඒතර හොරකම නතර කරන්න බැරුව යනකොට මේ සංස්ථා තුනට සංස්ථා තුනේ ක්‍රියාව මාර්ගයෙන් එතකොට ආර්ථිකය කඩාවැටෙන්න පටන් ගන්නවා. එතකොට ආර්ථිකයට එක පැත්තකින් අවශ්‍ය කවුරුත් සල්ලි දන්නේ නැහැ. දැන් අපි මේක දකිනවා මේ රටේ විතරක් නෙමෙයි. දැන් අපි දකිනවා මේ චීනය වගේ දැන් ආර්ථික වශයෙන් දියුණු වෙලා එක්තරා ප්‍රමාණයක දියුණු වෙච්ච රටක් ඇතුලේ හුඟක් මුදල් තියෙන අය ඒ මුදල් අරගෙන යනවා හොංකොං නගරේ වැනි නීතිය මත පාලනය තියෙන තැනකට ඒ සල්ලි තැම්පත් කරන්න. මොකද ඒක ආරක්ෂා වෙනවා එතකොට. දැන් ඒක නැතුව ගියහම මොකද්ද සිද්ධ වෙන්නේ? අර සක්විති ලගේ වගේ ව්‍යාපාරණ ඇති වෙන්නේ. එතකොට රට තුල ඇති වෙන්නේ කූට ව්‍යාපාර. කූට ව්‍යාපාර හා නීතිය මත පාලනයවත් මේ යහපාලනය කියන දේ ඒවා හිතන්නවත් බෑ. දැන් මේ වගේ ඉතාමත්ම බියකරු තත්ත්වයක් රටේ වර්ධනය වෙනවා. ඒක දිගට ගියාම සිද්ධ වෙන්න පුළුවන් දේවල් අපි දකිනවා. කාම්බෝජය, බුරුමය, අපේ ළඟින්ම වගේ තියෙන මේ බංග්ලාදේශය, පකිස්තානය වගේ රටවල් වල අපි දකිනවා ඒකේ ප්‍රතිඵල. කරච්චිය වගේ තැනකට ගියාම ඒකේ මිනිස්සු මේ ගෙදර ඉන්න බයයි. මොකද අපරාධ වර්ධනයේ තියෙන විශාල පරිමාව නිසා හැම කෙනෙක්ම වැඩි ඒ ගෙදරටම ඇතුළට වෙලා ඉන්න බලනවා. ඒකෙත් කියන්න බෑ ආරක්ෂාව මොකද්ද කියලා. එතකොට ඒ කියන්නේ මේ සිවිල් යුද්ධයක් මොකුත් නැහැ. අපරාධ වැඩිවීම නිසා ඇති වෙන තත්ත්වය. බලනකොට බුරුමය වගේ රටකට ගියාට පස්සේ සියලුම සංවිධානය කියන්නේ ඉතාමත්ම ශාස්ත්‍රීයව දියුණු වෙන්න පුළුවන් රටක්. එක කාලයක් මේ රයිස් බෝල් ධාන්‍යාගාරේ කියන පැතිරිච්ච රටේ පැතිරිලා අද පැතිරිලා තියෙන දුගී භාවය. කර්මාන්ත වර්ධනය නොවීම. දැන් බලන්න අපි ඔය දැන් අපේ රට ගැන අපි කතා කරනකොට නීතිය පාලනය ඔය යහපාලනය ප්‍රජාතන්ත්‍රවාදී කියලා ඒක මනින්න පුළුවන් එක දෙයක් තමයි රටේ වර්ධනය වෙලා තියෙන කර්මාන්ත මොනවද? රටේ කර්මාන්තයක් නැහැ. මුල් කාලේ අරක්කු ඒකනේ කර්මාන්තේ. අරක්කු කර්මාන්තය තුලින් තමයි මේ අලුත් මේ ජාතික ධනපති පන්තියක් කියලා ඇති වෙන්නේ. දැන් අරක්කු වගේ කර්මාන්තවල තියෙන දේ මොකද්ද? ඉතාලම ඉක්මනින් ලොකු මුදලක් හම්බ කර ගැනීම. දැන් ඒකයි කුඩු ජාවාරම අතර දෙන වෙනස මොකද්ද? එතකොට අපි දකිනවා අරක්කු ආර්ථිකයකින් අද අපි ඇවිල්ලා තියෙන කුඩු ආර්ථිකය දක්වා. ඒ මැද්දේ අපි දකිනවද ලොකු කර්මාන්තයක් දිනු වෙනවා. අර යටත් විජිත කාලෙදී ඉතුරු කරලා ගිය තේ වගාව ඒ වගේ දේවල් වලින් ඇති වෙන සුළු දෙයක් මිසක් කර්මාන්ත වර්ධනයක් ඇති කරගන්න බෑ. ඔව් දැන් මේ කර්මාන්ත වර්ධනය. නමුත් අපි ගොඩක් කතා කරනවානේ පෞගේ කාලේ සහ අදත් මේ සංවර්ධනය කියලා. ඒකම අනිත් පැත්තෙන් කතා කරපු දෙයක් තමයි මේ දූෂණය පිළිබඳ. දූෂණය ගැන විශාල වශයෙන් කතා කරමු. හිතන්න ඔබ විශාල වශයෙන් පෞගේ කාලේ කතා කරන දූෂණය පිළිබඳ. ඒකම අනිත් පැත්තෙන් අදත් කතා කරන සංවර්ධනය එක. එතකොට මේ කාරණා ප්‍රජාතන්ත්‍රවාදී යහපාලනය දූෂණය සංවර්ධනය මේ රටේ මේ කියපු සංවර්ධනය බැසිල් මහතා පෙන්නපු සංවර්ධනය නෙමෙයි. දැන් මම හිතන්නේ බැසිල් ෆර්නාන්ඩෝ මහත්මයා මේ පෙන්වා දීපු වැදගත්ම
කාරණාව බලපානවා සංස්කෘතික ක්ෂේත්‍රයට. ඒක තමයි දූෂිත ආර්ථිකය. දූෂිත ආර්ථිකේ ආර්ථිකය ඇතුලේ යැපෙන්නම් බී කරනවා. ඒ දූෂිත ධනය වටා තමයි මේ 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 කණ්ඩායම් ගොඩ නැගෙන්නේ. ඒකෙදි ප්‍රධාන කොට කුඩු පිළිබඳව දැන් අපි කතා කළා. ඒ වගේම තවත් විවිධ වූ ආකාරයකට අයථා ක්‍රමවලින් මුදල් උපයීම. ඒ ක්‍රමයේ නීතිගත වෙනවා. ඒ නීතිගත වුණායින් පස්සේ රටක සංස්කෘතික පරිහානියක් සිද්ධ වෙනවා. මානසික සංවර්ධනය ඊටම වැදගත් රටක. මෙතන සංවර්ධනය ගොඩ නැගිලි වලින් පෙන්වන්න හදනවා. දැන් අපි ගොඩක් දුරට මේ ගැන කතා කරා. දැන් කොහොමද අපි අවසන් කරන්නේ ඉතින්? මේ වළක්ව ගන්න අපි කරන්න තියෙන්නේ මොනවද? ඒක දැන් අපි වළක් ගත්ත තැන් ගියා බලනකොට අපිට පේනවනේ. දැන් අපි වගේ නොයේ විශාල ප්‍රශ්න තිබුණු එක ස්ථානයක් තමයි මේ හොංකොง නගරය කියලා කියන්නේ. දැන් මේ හොංකොง නගරයේ මම අවුරුදු 25ක් විතර ඉඳලා තියෙනවා. ඒ නිසා අභ්‍යන්තර මේ ව්‍යුහය අපි දකිනවා. 74 න් පස්සේ ඒ රටේ ඇතිවෙච්ච පරිවර්තනයක් ඇති කෙරුවා. මේ තිබිච්ච දූෂණ මර්ධන ක්‍රමය නැති කළා. ඒ කියන්නේ අපි ඔය දැන් තියන්නේ මේ මොනවද මේ පගා ගැනීම හා දූෂණ අල්ලස් ගැනීම පිළිබඳව තියෙන කොමිසම වගේ එකක්. ඒ වගේ කොමිසමක් තමයි ඒත් තිබුණේ. එතකොට ඒගොල්ලෝ කිව්වා නම් මේකෙන් බෑ මේක නැති කරන්න. ඒ නිසා මේක වෙනස් කරන්න ඕනේ. මේක වෙනස් කරන්නේ මොන විදිහෙන්ද? මේක හදන්න ඕනේ දූෂණ අල්ලස් නැති කිරීමේ විශේෂඥ සංස්ථාව. මම හිතන්නේ අපි හොඳ තැනකට ආවා. ප්‍රජාතන්ත්‍රවාදය හා යාපාලනය ගැන හැම ශේෂ්ත්‍රයේම සාකච්ඡා වෙලා, එහෙමනම් අපිට අවසාන නිගමනයකට එන්න පුළුවන්ද? දූෂණය නැති කිරීම සඳහා යම් සංස්ථාවක් බිහි වෙන්න ඕනේ. ඉතාමත්ම පැහැදිලි සංස්ථාවක් බිහි වෙන්න ඕනේ. ඒ සහ අනෙකුත් ආයතන, අධිකරණ පද්ධතිය, පොලිසිය, නීතිපති සහ අපි කියන අධිකරණ උසාවි, ඒ ආයතන ශක්තිමත් කරලා සංවර්ධනය කරලා ඒකට පුහුණුව දීලා තාක්ෂණික වශයෙන් දියුණු තත්ත්වයකට වැටුප් පවා වැඩි කර යුතුයි. ඒක කරන්න පුළුවන් නැවත වරක් මේ පාලකයන්ට. ඒ කියන්නේ ඒ අයවැය ගත්තාම ඒ අයවැයෙන් කොච්චර ප්‍රමාණයක් වැය වෙනවද දියුණු පොලිසියක් හදන්න, නූතන ලෝකයට සුදුසු පොලිසියක් හදන්න කියලා අයවැයෙන් කොච්චරක් දෙනවද? නීතිපති දෙපාර්තමේන්තුව දියුණු තත්ත්වයකට ගේන්න කොච්චර අයවැයෙන් තියෙනවද? මේ අධිකරණයේ තියෙන පමාව අරවමේ ඕවා නැති කරලා ඒ ගේන්න කොච්චර තියෙනවද? අපි මේක සංසන්දනය කරලා බැලුවොත් මිලිටරිය සඳහා දෙන වියදමත් එක්ක කිසිම යුද්ධ කාලයට මිලිටරියක් අවශ්‍යයි. නමුත් සාමය තියෙන කාලයකට අවශ්‍ය වෙන්නේ පොලිසිය, නීතිපති. මේකට අයවැය වෙන් කළ හැකි පාලකයන් ගත යුතු තීන්දුව ගත යුතු වෙනවා. පාලකයෝ දූෂිත නම්, පාලකයෝ තමු හම්බු කරගැනීම සඳහා පවතිනවා නම් මේ තීන්දුව ගන්නේ නැත්තම් කොතෙන්ටද ආයෝජන දැමිය යුත්තේ රට ස්ථාවර කරන්නේ? එමෙලහන් අපි හොඳ තැනකින් අපි නතර කරා. දූෂණය සහ යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදී සමය, ආයතන ශක්තිමත් කිරීම ගැන මම හිතන්නේ අපි යම් අදහසකට නිගමනයකට ගොඩක් ස්තුතියි බැසිපන්දු මහත්මයාට සහ ධර්මසිරි බණ්ඩාරනායක. Thank you.